ඔබ රූපහිනි විශේෂ ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මෙවන විට දිවයිනේ ප්‍රධාන ආපදාවක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා. අපි දන්නවා දිවයිනේ ප්‍රධානම කොළඹ කළුතර රත්නපුර කියන දිස්ත්‍රික්ක මූලික කරගනිමින් ඒ ඇතුළුව දිවයිනේ ප්‍රධාන වශයෙන් ප්‍රදේශ රැසකින් ආපදා තත්ත්වයන් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා. පුද්ගල මරණ 7ක් පිළිබඳව මෙවන විට තොරතුරු වාර්තා වෙනවා. වගේම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මේ මොහොතේදී සීරුවෙන් සිටිනවා ප්‍රදේශ සඳහා සහන සැලසීම සඳහා. ඒ වගේම තමයි නාවික හමුදාව ඒ වගේම යුද හමුදාවේ සහන කණ්ඩායම් ස්ථාන ගත කර තිබෙන ආකාරය පිළිබඳව අපි රූපහානි ප්‍රවෘත්ති තුලින් පවා ඔබට වරින් වර තොරතුරු ගෙනාවා. මේ මොහොතේදී අපි සූදානම් ආපදා තත්ත්වයන් පිළිබඳව වගේම ආපදා තත්ත්වයන් හමුවේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ කාර්ය මොන වගේද කියන කාරණේ පිළිබඳව තොරතුරු දැනගන්නට ඒ සඳහා අපි සම්බන්ධ කරගන්නවා මේ මොහොතේදී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහත්මයා. අයිබෝන් ඔබතුමන්ට. දිස්ත්‍රික්ක කිහිපයකම ආපදා තත්ත්ව අපිට ඊ රාත්‍රී ඒදන් වාර්තා වෙනවා. විශේෂම කළුතර දිස්ත්‍රික්කයේත් මතුගම අගලවත්ත බුලත්සිංහල ඇතුළු ප්‍රදේශ රැසක්ම මෙම පීඩාකාරී තත්ත්වයට පත් වුණා. ඒකම රත්නපුර දිස්ත්‍රික්කයේත් එහෙමයි. කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක ප්‍රාදේශීයකම් කොට්ටාසේ අවිස්සාවිල්ල සහ එම සියලු ප්‍රදේශවල පුද්ගල මරණත් අපිට වාර්තා වෙලා තියෙනවා. මේ හේතුවෙන් පුද්ගල මරණ 7ක් මේ විනිට වාර්තා වෙලා තියෙනවා. විශේෂම මුලින්ම මතක් කරන්න ඕනේ මෙම ගම් වතුර සහ අනිකුත් ආපදා තත්ත්වයන් නැරඹීමට යෑමෙන් වළකින්න මේ විනිටත් අපිට වාර්තා වුණා. කඹුරුපිරි ප්‍රදේශයේ එම නැරඹීමට ගොස් දරුවන් දෙදෙනෙක් දියේ ගසාගෙන යන සිද්ධියක්. විශේෂයෙන්ම ඒ සඳහාත් අපි කටයුතු කරන නැරඹීමට යෑම ඉතාමත් අවදානම්. එකම මෙම දිය පහරවල් වල විශේෂයෙන් මතක් කරන්න ඕනේ දිය නෑම සහ මේ ජලය පරිහරණය කියන එක ඉතාමත්ම අවදානම් තත්ත්වයක පවතින. ඉතින් මේ වෙන විට අපි සීලම දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකක අපගේ බෝට්ටු එකම ත්‍රිවිධ හමුදාව පොලිසිය ආරක්ෂිතව ජනතාව ඉවත් කිරීම සඳහා කටයුතු කරලා තිනෝ. කැලණි ගඟ, කළු ගඟ සහ නිල්වලා ගඟ කියන එම ගංගා ගම් වතුර තත්ත්වයක් ඇතිලා තියෙනවා. ඉතින් මේ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන්න ඉවත් වීමට නියෝගය ලබා දෙන ස්ථානවලින් ජනතාව ඉවත් වීම ඉතාමත් වැදගත් වෙනවා. විශේෂයෙන් මතක් කරනවා නායම් නිවේදනය පිළිබඳ ජනතාව අවධානය යොමු කරන්න රතු නිවේදනයක් ලබා දීලා තියෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක ප්‍රදේශයටත් එක්කම කළුතර දිස්ත්‍රික්කයේ මතුගම, ඉංගිරිය, බුලත්සිංහල සහ පාලිඳුනුවර කියන ප්‍රදේශවලටත්, රතපුර දිස්ත්‍රික්කයේ රතපුර, අයගම, කුරුවිට, ඇලපාත, කිරියල්ල, නිවිතිගල, කලවාන, ඇහැලියගොඩ කියන ප්‍රදේශවලටත් මේ රතු නිවේදනය ලබා දීලා තියෙනවා. ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතන මගින් කලින් හඳුනාගත් ප්‍රදේශවල සිටින ජනතාව ඒ ප්‍රදේශ වලින් తాවකාලික ව්‍යවත් වීම ඉතාමත් වැදගත් වෙන එක දිස්ත්‍රික් ආපදා කළමනා කරන ඒකකහර අපි සම්බන්ධීකරණය කරනවා. මෙම පවතින වැසි සහිත තත්ත්වය මිනිමිර 300 ඉක්මබු වැසි සහිත තත්ත්වයන් වාර්තා වෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් අඛණ්ඩව තමාගේ අවට පරිසරය පිළිබඳ කටයුතු කරන්න කැලණි ගඟ දෙපස, කළු ගඟ දෙපස සහ එකම නිල්වලා ගඟ දෙපස සිටින ජනතාව ඉවත් වීමට අවශ්‍යතාවය අපි නිවේදනය ලබා දුන්නාම ඉවත් වීම ඉතාමත් වැදගත් වෙනවා. විමසිලිමත් වෙන්නේ ඉතාමත් වැදගත්. මොකද මේ දියනෑම සහ මෙම ගම් වතුර තත්ත්වයන් නැරඹීමට යෑමෙන් වළකින්න කියලා ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන විදිහට අපි ඉල්ලා සිටිනවා. යම් හේයකින් යම් කෙනෙකුට ආපදා කළමනාකරණය සම්බන්ධව යම් අවශ්‍යතාවයක් ඇති වුවොත් 117 දුරකථන සංඛ්‍යාව සම්බන්ධ වෙන්න. මොකද ඒක ඉතාමත් වැදගත් වෙනවා. යම් බේරා ගැනීමට හෝ එකම සහන අවශ්‍යතාවයක් හෝ යම් ඕනෑම අවශ්‍යතාවයකට අපිට 117 දුරකථන සංඛ්‍යාව 24 පුරාම ක්‍රියාත්මකයි. විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ දිස්ත්‍රික් ලේකම්තුමන්ලා, ප්‍රාදේශීය ලේකම්තුමන්ලා, ග්‍රාමධාරිවරුන් සීලුම දෙනා මේ හා සම්බන්ධව සහන මධ්‍යස්ථානය ඇතුළු සීලු දෙනා අඛණ්ඩවම වැඩ කටයුතු කරන. විශේෂයෙන්ම ආපදා කළමනා කරන මධ්‍යස්ථානයේ දිස්ත්‍රික් 25 පුරාම 24 පුරාම ක්‍රියාත්මක වෙනවා. ඊට අමතරව සීලුම ආරක්ෂා අමාත්‍යාංශය යටතේ තිබෙන ආපදා කළමනා අංශයත් අපි 24 පුරාම ක්‍රියාත්මක වෙමින් ඒ සහන ලබා දීමේ වැඩ කටයුතු ආරම්භ කරලා තිබෙනවා. විශේෂයෙන්ම මතක් කරන දුරකථන චාර්ජ් කළා එහෙම නැත්නම් ආරෝපිත කළා තබා ගැනීම ගොඩක් වැදගත් වෙනවා. මොකද මෙවැනි හදිසි අවස්ථාවක එහෙම නැත්නම් බැටරි බෑකප් බැංක්ස් එහෙ තියෙනවා නම් ඒවා චාර්ජ් කළා ඒවා තමන්ගේ දුරකථනය තබා ගැනීම ඉතාමත් වැදගත්. මොකද sannivedana කෙනී ඉතාමත් වැදගත්. මේ sannivedanaye හරහා අපිට සම්බන්ධ වෙන්න පුළුවන්. මොකද බේරා ගැනීමට පවා අපිට ත්‍රිවිධ හමුදාවේ කණ්ඩායම්, බේරා ගැනීමේ කණ්ඩායම් යොමු කර හැකි වෙන්නේ එවැනි අවස්ථාවක තමයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තව දුරටත් වැසි සහිත තත්ත්වයන් බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මේ පවතින තත්ත්වයේ යම් වැඩිවීමක් අපි අපේක්ෂා කරනවා. සීලුම ආරක්ෂිත ස්ථානවල ඉන්න ජනතාවට සහන ලබා දීමේ වැඩ කටයුතු, පිසු ආහාර වේලේ පවා සීලු ලබා දීමේ කටයුතු මේ වෙන විට අඛණ්ඩව සිදු කරලා තිබෙනවා. මීට අමතරව අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මෙම ගම් වතුර තත්ත්වයන්
නැරමීමට යෑමෙන් වලකින්න ඉතාමත් අවදානම්. ඉතින් නැරමීමට යෑම, දියනෑම, විනෝදවීම, ඒ සඳහා අපි අවදානම් කියලා අපි ජනතාවට හඳුන්වා දීලා තියෙනවා. විශේෂම මතක් කරනවා 117 දුරකථනයක් හා සම්බන්ධ වෙන්න. මොකද ආපදා තත්ත්වයක් රටේ පවතිනවා. දිස්ත්‍රික්ක කිහිපයකම කොළඹ දිස්ත්‍රික්කයේ, එකම කළුතර දිස්ත්‍රික්කයේ, ගාල්ල මාතර දිස්ත්‍රික්කවලත්, රත්නපුර දිස්ත්‍රික්කයේ මෙවැනි තත්ත්ව පවතිනවා. ඉතින් මේහා මොකද ආපදා තත්ත්වයක් කියන්නේ විනෝද වෙන්න අවස්ථාවක් නෙමෙයි. විශේෂයෙන්ම ජනතාව ඒක පිළිබඳ මම හිතන්නේ මතකයේ තබාගෙන සිහිය තබාගත යුතු වෙනවා. ඕනෑම අවස්ථාවක අපි මතක් කරනවා. මොකද මේ වෙන්න තියෙන අනතුරු අවම කරගන්න සූදානම් ඉතාමත් වැදගත් වෙනවා. 117 දුරකථන අංකය හා සම්බන්ධ වෙන්න අපි සියලුම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ස්තුති ප්‍රදීප් කොඩිපිලි මහත්මා. අපදා ක්‍රමනා කරන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂතුමා තමයි විදිහට අපිත් එක්ක අදහස් පළ කරේ. පවතින අපදා තත්ත්වයන් සහ ඒ මොහොතේ ඕන් ක්‍රියා කරන්නේ මොන ආකාරයෙන්ද කියන කාරණයන් පිළිබඳව තමයි අපි ඔහුගෙන් විමසා බැලුවේ.